අද අපිට කතා කරන්න තියෙන්නේ මුලින්ම සාපේක්ෂ චලිතය ඊට පස්සේ දෛශික සහ බලවල ලක්ෂණ කියන කොටස. චලිත වන වස්තුවක් තුළ තියෙන සෑම අංශුවකටම ඒ මොහොතේ චලිත වන වස්තුවේ ප්‍රවේගය සහ ත්වරණය තියෙනවා. ඊටම බෝම්බේ ඉලක්කයේ වදින මොහොතේදී යානයේ ඉන්න මේ මෙතන. යානය ත්වරණය නොවුනොත් යානයේ ඉන්න උතන. හරි. ත්වරණය වුණොත් යානයේ ඉස්සරහින් ඉන්නේ. යානයේ මන්දනය වුණොත් වදින ඉලක්කයට පිටපසින් ඉන්නේ. චලිතවන වස්තුවක සිටින නිරීක්ෂකේ තවත් චලිතවන වස්තුවක් නිරීක්ෂණය කිරීමේදී එය පේන්නේ කොයි විදිහටද කියන කාරණාව පදනම් කරගෙන තමයි අපි සාපේක්ෂ චලිතය ගැන කතා කරන්නේ. පොළවේ ඉන්න කෙනාට වාහනේ ඉස්සරහට යනවා කියලා පේනවා යූ ප්‍රවේගයෙන්. වාහනේ ඉන්න කෙනාට පොළවේ ඉන්න කෙනා පේන්නේ කොහොමද පුතේ? ඒ විශාලත්වයෙන්ම කොහොමද පේන්නේ? අනිත් පැත්තට. ඒ විශාලත්වයෙන්ම අනිත් පැත්තට. ඔගොල්ලන්ට පුළුවන් කරන්න සබ්ජෙක්ට් එකම උගන්න ඔයගොල්ලෝ එකම දේ. පුතේ ඔයගොල්ලෝ මට ගන්න උදව්වක්. ඉතින් මං කියන්නේ ට්‍රැක් එක එදුවන්න ෆිසික්ස් වලට. මං ගන්න කොට දාල දෙන්න. එකම දේ මං කියන්නේ ට්‍රැක් එක එදුවන්න. හරි. ඔයගොල්ලන් මාර දැනුමක්. හරි. මගෙන් ගන්න පුළුවන්. ෆිසික්ස් MCQ කරන්න බැහැ මේ රටාව තුළ ඉගෙන ගත්තොත්. හරි. මොකද මේක අල්ලන්නේ වෙන නාඩියක්. ඔගොල්ලෝ අල්ලන්නේ නාඩිය නෙමෙයි. වෙන තැනක මේක තියෙන්නේ. වෙන සීමාවක් ස්පර්ශ කරන්න ෆිසික්ස් වලදී. හරි. අපි යමු දෛශිකකට. ලියන මාතෘකාව දෛශික. යන මේකේදී භෞතික රාශිය අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. දෛශික සහ අදීශ කියලා. දෛශික කියන්නේ විශාලත්වයකට අමතරව දිශාවක් ඕන කියන අදහස ගන්න. අදීශ වලට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒතර පීඩනය දෛශිකයද අදීශයද? වර්ගඵලයේ දෛශිකයද අදීශයද? වර්ගඵලයේ දෛශිකයද අදීශයද? ඈ? අදීශය. ක්ෂේත්‍රඵලයේ? අදීශයක් දෛශිකයකින් වැඩි කළොත් ස්ථිර වෙන්නේ දෛශිකයක්. හැබැයි දෛශිකයක් දෛශිකයකින් වැඩි කළොත් සමහරලාට දෛශික ලැබෙනවා සමහරලාට අදීශ ලැබෙනවා. අදීශයක් ලැබෙන එකට උදාහරණයක් තමයි කාර්ය බලය වැඩි කිරීම විස්ථාපනය. ඒ නිසා මේ තිත්ගුණිතය කියලා අපි හඳුන්වනවා. ව්‍යවර්තයේ බලය වැඩි කිරීම ලම්බදොර කියන්නේ දෛශිකයක්. ඒක කතරගුණිතයක් ලෙසයි හඳුන්වන්නේ. හලෝ දැන් බලය දෛශිකයක්නේ. හරිද? පීඩනය අදීශයක්නේ. එතකොට දැන් දෛශිකයකට මොනව හරි වෙලා අදීශයක් එන්න පුළුවන් එකම අවස්ථාව මොකද්ද? වර්ගඵලය කියන්නේ පුතේ දෛශිකයක්. උනහ ගන්න පොඩ්ඩක් ඒ ගැන. ක්ෂේත්‍රඵලයයි වර්ගඵලය කියන්නේ දෙකක්. හරි.
ඔබ විසින් සලකන දෛශිකයකට ලම්බකව සලකන ක්ෂේත්‍රඵලය හඳුන්වනවා දෛශිකයක් කියලා. ඒකට තමයි වර්ගඵලය කියන්නේ. පීඩනයේ අදීශයක් වෙන ඔන්නතරින්. පීඩනයේ අදීශයක් වෙන පුතේ දෛශිකයා දෛශිකයෙන් බෙදෙන්නේ ඔතන. එතනින් ඔය අදීශ එන්නේ. මම ඔකට පන්තිවල කියනවා අදීශ හා දෛශික ජාමිතික නිරූපණේ හරියට සමානයි. කොල්ලෙකුයි කෙල්ලෙකුයි වෙඩින් එකට එක්ක යනවා වගේ දෙමාපියෝ. මම පන්තිල උගන්වද්දි කියන අදීශ කියන්නේ කොල්ලෝ වගේ. හරි සරලයි. හරි. ඕන තැනක එකතු කළ හැකි ඕන තැනක අඩු කළ හැකි කිසිම අවුලක් නැහැ. හරි. ගෙදෙට්ට අඳින්නෙත් ඕක පන්ති අඳින්නෙත් ඕක වෙඩින් එක අඳින්නෙත් ඕක. සාමාන්‍ය දෙයක්. හරි. නිදා ගන්න අඳින්නෙත් ඕක. හරි. හැබැයි දුවෙක් වෙඩින් එකට එක්කන් ගිහයිද? හරි. දෛශික එකතු කරන්නේ දෛශික ජ්‍යාමිතිකව නිරූපණය කළාට පස්සේ අපිට දෛශික එකතු කරන්න පුළුවන්. අපි ඒකට පාවිච්චි කරනවා ත්‍රිකෝණ ප්‍රමේය හා සමාන්තර ප්‍රමේය දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්.